හලෝ බොයිස් කොහමද කට්ටියට ඉතින් වෙල්කම් කියලා පිළිගන්න මගේ ගේම් FPS ටෙස්ටිං තවත් වීඩියෝ එකකට. ඉතින් අද මං ටෙස්ට් කරන්න යන්නේ ඇසින් ක්‍රීඩ් මිරාජ් ගේම් එක. ඉතින් එන කට්ටක් කාලා ගත්ත කොහොමරි. ඉතින් අප මං බැලුවා ඉතින් ඒක FPS ටෙස්ට් එකක් ගන්න කියලා මගේ ස්පෙක්ස් එක ඕගොල්ලෝ කැමති ඇති කියලා හිතුවා. ඉතින් මේකත් එක්ක කොහොමද මේක පර්ෆෝම් කරන්න කියලා බලන්න මේ ගේම් එක. සාමාන්‍ය මේක දැනටාපු ඇසින් ක්‍රීඩ් වලින් අලුතෙන් ආපු ටිකත් එක්ක බලද්දි ගොඩක් ඔප්ටිමයිස් කරලා ආපු ගේම් එකක්. මගේ ස්පෙක් වල මම ගහන්න පුළුවන් කියලා හිතුවේ නෑ. ඒගොල්ලෝ අර රිලීස් කරන කලින් දාලා තිබ්බනේ ඒක කියලා තිබ්බේ තියෙන මගේ ගහන්න බැරි ප්‍රශ්නයක් තමයි තිබ්බේ. ඒගොල්ලෝ ලිස්ට් එකක් දාලා තිබ්බ එකේ තිබ්බ විදිහට. ඉතින් මම කොහොමත් ටෙස්ට් කරන්නම් කියලා හිතන් තමයි ගත්තේ. අන්න චූටි ස්ටාර්ට් එකක් ගියා වර්ල්ඩ් එකේ. ගොලන්නේ ඒකන ටපු ගමන් එන්නේ ඒකනම් අවුලන්නේ. හරි එනම් අපි පටන් ගමු එනම්. මං අද කරන්න හිතා ඉන්නේ ලෝ ග්‍රැෆික් වලයි හයි ග්‍රැෆික් වලයි. ඊට පස්සේ මගේම කස්ටම් සෙටින් ටිකක් තියෙනවා. ඒ ටික දැම්මම තමයි සාමාන්‍ය 60 වගේ 60 55 60 55 වගේ තියාගෙන ගොලම් ප්ලේ කරන්න පුළුවන්. ගේම් එක කිසි අවුලක් නැතුව හයි ගහන්න හයි වගේ තමයි තියෙන්නේ ගොඩක්. එනම් බලමු කොහොමද කියලා. එනම් ලයික් ටැප් සබ්ස්ක්‍රයිබ් කරලා දාගෙන යන්න පුළුවන්. ඉතින් අපි යන් ගේම් ප්ලේ එකට ටෙස්ටිං එකට. ගේම් ප්ලේ නෙමෙයි ටෙස්ටිං එකට. ගේම් ප්ලේ එකක් මම ලයිව් ගේන්න ඉස්සරහට මේකේ. නම් ඉතින් අපි යන්. අපි බලන්නේ අපේ ග්‍රැෆික් සෙටින් ටික බලමු. සේරම ලෝ තියෙන්නේ විකමන්කන් ලෝ එක සෙටින් එක තියෙන්නේ. කියන්නේ ඒගොල්ලෝගේ දෙන ලෝ සෙටින් තියෙන ග්‍රැෆික් සෙටින් එක සේරම ලෝ තියෙන මේක මේ දින දින්නේ. ඒක එතන ඉහට දාන්න බෑ. මේ සේරම එකෙන් දෙන ඒවා මෝෂන් බ්ලර් ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් ඕ ඩීඒ තියෙන්නේ. අපි FSR දාලා බලමු. අල්ට්‍රා වලදී ලෝ වලදී ඔන්නේ බොරුවට දාන්න ඕනේ FSR එක. ශාපන් ස්ටෙන්ක්ට එක තිීලා තියෙන දැන්ට ඒක දීලා මේ ටික තියෙනවා. ටික තමයි දැන්ට තියෙන සෙටින්. එතන පෙන්න්න FPSවරේජ් අසුනම්යයි මැක්සිමම් එක්ෂතිස්තයයි කියලා තියනරගින් බලමු. එහෙම තමයි තියෙන්නේ. එතන තිබ අසූ ගනම් ඇත්ත ගනන් මේ ලෝ පෙටි ලෝ තියන්නේ. අපි එහම් බලන්න ඉල්දි එකකට නැකගෙන කියන්න ලිස්. අල් බිම ඉඳන් යද්දි තමයි ලේසි ගන්න. ඒ කියන්නේ ග්‍රැෆික්ස් වල FPS මට්ටම හොයන්න පුළුවන්. හොඳම මෙහෙම දැන් මෙහෙම තමයි තියෙන්නේ. FPS අපිට බහිනවා පේනවා 77 66 65 වගේ බහිනවා. මේ හරියට යා ක්‍රවුඩඩ් ප්ලේස් එකක්. ඉතින් ටිකක් අර මනකොටුවක් එහෙම තියෙනවනේ කට්ටිය වැඩි. 54 වගේ මහිනවා. පනස්සත තමයි මෙතන උපරින් බයින්න. එතන හට බයින්න නන්නේ. හොඳමයි තියෙන්නේ යම් බල මෙතත්ත. යම්බන්ට උඩට යම් බලන්න. මම මේ රූට් එකෙන් පුළුවන් තරම් යන්න බලන්න. මේ එකම සෙගේ ෆිස් ටික දාගෙන පුළුවන් තරම. මේ පැත්ත කොහොම 55 57 එක්ක පියම් බලන්න. සාමාන්‍ය මේ පැත්තට යන්න පුළුවන්. මේ පැත්තට යම් බලන්න. මේ පැත්ත කාසල් එකෙන් මේ මෙහෙටිය. සටයි 60 වල ඔන්න මෙන්න තියෙන ලෝ වල මේ සේප්. ඉතින් ගාන කට්ටියට ලෝ ගහන්න පුළුවන්. මේ ෆෙසාත් නැතුව තියෙන්නේ. අපි ෆෙසා දල්වන ඔන්න ඇති.
ලෝතියන ඇයට කොට සාමාන්‍ය ප්ලේ කරගන්න පුළුවන් FSR දැම්ම FSR කොලිටි වගේ දාලා බලමු අපි යම් මේක ඇස්සේ නැහැ අපි මෙතනින් දාගෙන අපි යම් බාන FSR දාලා අපි ආයයන් එතන අදාහරීට FSR දැම්මත් මේක ඕක් ගන්න හයිද ඔලිටි දාලා ස්ට්‍රෙන්ත් එක අපි දාමු 40 ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් නැහැ FPS දෙයක් තුනක් අපි බලමු FPS කවුන්ටර් එක නේද පොඩි ස්ට මෙන්න මේ ස්පයික්ස් එනවා මේක ඉතින් කොහොමද වෙනවා දැන්න එකේ 60 65 64 ඒ යන යනවා කලින් තිබ්බ 58යි 55යි නේද ඒ ගුඩ නගින්න තැනක් ගොඩක් දුර ගහන්න ස්පොයිල් වෙන සමහර තැන් ඒ හින්ද මං ගොඩක් දුර යන්නේ මේ හරි එහාට පුළුවන් තරම් මේ හරි එක ගවසෙන්න බලන්න මේ ගේම් එක ගහපු නැති කොල්ල ඉන්නවා නම් ස්පොයිල් වෙනවනේ හරි 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 ආරකලේ කියන්නේ හරි හරි අවි ඊළඟට කොහොමද ඒ අපි මේකේ තියෙන ඩැමේජ් 65යි 67යි තමයි ලෝ වල තියෙන්නේ ලෝ වල FSR 2 වල FSR වල නැතුව තිබ්බේ 55යි අපි එන යමු හයි සෙටින් වලට හයි ග්‍රැෆික් සෙටින් වලට යා හරි බොයිස් ඔන්න මම එනම් ග්‍රැෆික් සෙටින් ටික අල්ට්‍රා හයි වලට දැම්මා ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ කියලා ඉතින් අල්ට්‍රා හයි වලට තියෙන ටික තමයි මෙන්න මේ ටික ඔක්කොම වගේ දාලා තියෙන්නේ දාන්න පුළුවන් පරිම දාලා තියෙන්නේ අපිට පේනවා රීජි එක රැම් බී රැම් එක මදි වෙලා තියෙනවා බීබී හයක් ඕනේ ඉතින් අඩු තමයි 1660 වගේ එකකට යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා 1660 60GB වගේ එකකට ගියා නම් මේක ගොඩක් වටිනවා තොන්න ඔයගොල්ලන්ට අල්ට දාන්න පුළුවන් හයිද අල්ට හයි දාලා ගන්න පුළුවන් ඉතින් 1650 එකේ තියෙද්දී VRAM limit එකක් තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට 4GB ලියහට ඒක මම දැන් මේකේ මේ test එකෙන් පස්සේ මගේ custom setting වල ගන්නට හදලා දෙන්නම් මේ VGA card එක ගැලපෙන විදිය මේ VGA card එක සහ මේ CPU එකට ගැලපෙන විදිය දැන්ට තියෙන අපි ඔක්කොම හයි TAA native දාලා තියෙන්නේ sharpness එක දාලා තියෙනවා 120ක් දාලා තියෙනවා අපි බලමු එන ගිහිල්ලා දෙන්න හරි මතක ලෝ එකේදී මෙන්න මේ FPS මොකද බෙන්ච්මාර්ක් එක කොන් ගන්න බැරි වුණා ඉතින් සෝරි ඒක මෙන්න එහෙමයි තියෙන්නේ FPS 43 තමයි අල්ට වල තියෙන්නේ මේ ග්‍රැෆික් කාඩ් එකයි ඔස්ස එකටයි RAM SSD එක 12GB වෙනකන් උඩට ගිහිල්ලා තියෙනවා ඉතින් මල වෙන පවර් සපෝට් රූට් එක යන්නේ නැත්නම් දැන් වෙනස් වෙනකොටත් FPS ඔගොල්ලෝ ගන්න බැහැ අනිත් තමයි ෆ්‍රේම් ටයිම් එකට තියෙන අතුගොඩට ගොඩක් අවුල් තියෙන එක ස්ටේබල් නැහැ
මේක තම මේ හරි තමයි ගොඩක් ටොප් වෙන පැත්තකට තියෙන මොකද මිනිස්සු වැඩි ක්‍රවුඩ් එක වැඩි හින්දා ගොඩක් තැනකට FPS ටොප් වෙනවා. දැන් ඔන්න 35ට බැස්සා. කොහොමාරි ඕනට 30 ලිමිට් එකේ ගහන්න පුළුවන් ගන්න නාල් කිසිම අවුලක් නැතුව. මේ හරි අලෙක් ඔන්න දැන් 29ට බැස්සා. යම් මන් ගොඩ මෙසේ සේම් රූට් යන්නේ ඔගොලන්ට එතකොට දැනගන්න පුළුවන් කොච්චර FPS තියනද කියලා. මොකද වෙන වෙන තැන් වලින් ගියාම ඒ තැන් වල වෙනස්. මම මේ ටික මම ගියානේ. මේ ටික නම් ගියේ නැහැ. අර පල්ලෙහෙන් ගියා. තෝට දැන්ට තියෙන විදිර පතිම බහින්න පස් විසි නම් විසි හතර බහිනවා. මේ මේවා ගිටම 25යි 27යි විස් දෙකක් තමයි ඇවැරේ තියන්නේ. අපි බලු වෙන FSR වලට ඔගේ දාල බලුම් පොට්ට FSR කොලිටි දාල බලුම් රෝගල දැන් මම මේ ඔක්කොම සිටින් පෙන්න්නන්නේ. මම පෙන්න්න සාමාන්‍ය ගන්න පුළන් හොඳ එකකට තමයි ඔලන් පුල ඉතින් බෑලන්ස් පොහොමස් එහෙම දාලම පොහොමස් දැම ටික කැතයි. එවන ඩොගලන්ට FPS නංගෝන ගොඩ පොහොමස් දැම්මල් ප්‍රශ්නයන්නේ. මං කොලිටිකෙන් දාල පෙන්න්න ඉතින් කොලිටික දාලා පෙන්වා ඔගුලන් ඉතන ල එකරඩා FPS 10ක් පාලවා 10ක් වගේ වැඩි වෙන පොහොමස් සෙල් දැම්මවා. චර තමයිති වෙන්නේ කොලිටි ලොස් ඇතින ලොක්කොට මඉතින් ශාප්නින් එක අපි තිහරට වදදාන්න එක දානවනම් දාල බලු තින්නේ සේම් සිටින් ටික ඕකේ පහක වගේ පහක් කයක් වර මෙතන 25 තිබ්බද ඉස්සල්ල 35ක් 34ක් තියෙන එක කියන්නේ FPS 8ක 9ක වගේ නසක් තියෙනවා. ඉතින් මේ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙන FSR වලට අපි යම් බලන්න ආයි අපිට මතයි නැති දෙයක් නැති ඉන්නේ කවන්න පොඩ්ඩක් බලමු මැප් එක පොඩ්ඩක්. අපි යන්න ඕනේ මෙන්න මෙතනට. මේ හරි මේ ටික නැහැ ලෝ එක. මම මේ ටික ගියේ නැහැ ඩක් ගල ලෝ එක අයින් කළේ. ලෝ එක ගහන කට්ටියද බලාගන්න පුළුවන් ඒක ගණන් තමයි යන්නේ. අයි ගහන්න පුළුවන්ද බලන්නනේ ගොඩක් කට්ටියනේ. මම ඒක ටික වැඩිපුර මේ ටික පෙන්නන්නේ. ලොකු ගේම් ප්ලේ කරන්නේ මොකද කොයිල් එනවා ගොඩක් ගේම් එක පැන් ටික අයිවක බලන්න එන්න පුළුවන් ඉතින් තියට ඔකේ පස් ලොකුන් තුමන්ට ඇත්තින හරි තිහයි ගාන් තිහක් වගේ තිබ්දෙක්සෙල්ල ඇන්තින ති සතක් අතරිය ඔේ දහයක් වගේ තමයි ලොකු ඩිපුර පරිම දහයක් තමයි පෙස්සාට කොලිටිවල්ට දැම්මොත් එන්නේ. එතර ගොලන් ගොල FSR පොහොමසගේ දාල FPS 15ක් 20ක් වගේ වැඩි කරගන්න පුළුවන්.
Oh, just go on again. Make good an egg and then it's a try. Got the new one. How it? Hurry, on the center. Hari guys, enang mati deng yang ogol lah. Hemon balang ini, custom best setting tiga dah. Okay boys, soalnya mana mage custom setting tiga dah agen awi teh ogol penari. Dan atom FPS sesuai katih na main high ti ini, godak setting high ti ini. Emang elat, tiina kian ni FPS sesuai amit nanti. Ting ogol untuk pula mage setting tiga balangan nona deng mandarana. Media tadi guys sharing tiga world details high data density ga aniwarya medium danna mokada details wedi ni me wewan eka video di meka wedi wedi tanukola wala details wedi eka me medium danna shadow slow danna eno aniwarya mokada shadow salta tamai godanna graphic unit ekak athinne samallata mokada real time pennanna one kota Hatenya hati kita kan mana hati bahinnya tuh dia entar bukan tertib, dengan ini dia screen reflection nani mana di lari ini, mana okal lah nih, okal mereka, rasa environment textures medium, character textures high nani mana hari ini, character kal low nana hello kata ya, ada ikal tuh di lari ini ikal tuh kan, pari maximum di lari ini, depth of field high, motion blur Eka kamang gitu ya kegiatan. Kaya mati nang onkan, kaya mati nang offkan. Mana kaya mati nang blur Eka ta. Motion blur Eka kaya mati nang. Ada hal Eka ta. Olu kota ga olu kayak kume. Eka dah mau. Main deh off. Adaptive Eka off. Pokoknya tahu FPS soalnya. Mitni makin tuh nasi lek karan nih kan. Kata mati nang. Suwak pakai onna. Hatta pakai suwak pakai onna. Mie hatta si lek karan pula adaptive Eka. Just same di FSR 2 di ini. Quality. Biar panah sharpness segera dilatih no, berarti kita mati ini. Orang pulang tahu itu me field of view kita cuta kadu garan pulang anu bahat lagi. So cuta kala pe, na dura pe, adu ella karakter kita kalau kuat pe no. Pacing konkaran no no gollo 60 fps target kan no, mande me gameplay kinda pacing kokan. Atau gollo pacing dah laga no no, kuda dua me ke saat tega stable dilatih no, fps kuda kelat. Alut card dalah, ikan GTX Tensi dia sayang hak ada di sini kon kalau kan orang mau ini bagi story game open world game world ini yang mana ini yang mau beri no FPS asuh city yang better lagi ya value ame kat itu mana kita hatta di no low ekat mega nanti big mata gaya gol untuk beri low ekat ne city me ne sini low ekat ne FPS kan orang mau sama itu big kalau pulang itu hari kat di depan hari dan pulang Ini kekal ya. Yang mati ini, adu mah, panas tuh panas paha tuh adu mah yang ini, berarti, dekat reflection oke onkel lagi ini, grafik adu ini mah lupa tuh nih, alta alta ada cuta ya adu ini, udah sedih,
පුළුවන් බලන්න මේ හරි පොඩ්ඩක් මෙන්න මෙතන පොඩ්ඩක් දැක්කේ නම් පොඩ්ඩක් බැස්ස ඉස්සෙල්ලා 30 ගන්නට ඒ සමහර තැන් ඔප්ටිමයිස් නැහැ ගේම් එකේ තාම වෙස්සට පැච් පැච් අප්ඩේට් එනවා ඒගොල්ලේ වහදයි අපි යන්කෝ අපේ රූට් එක ඒකේ ඒ ගොඩක්ම සේනකින් ඉන්න සතියයි මේ රිකෝඩ් කරනකොට තමයි සමහරලාට බයි FPS ටිකක් බගෙන ඒක ගණන් ගන්න එපා නැත්තම් ඕගොල්ලන්ට හැටි ලොක් එකේම ගහතින් ගොඩක් දුරට 190ක් විතර තියෙන ලොක් එකේ තියාගන්න පුළුවන් හයි ග්‍රැෆික් වල මගේ ග්‍රැෆික් සෙටින් වල නෝමල් හයි නෙමෙයි කස්ටම් හදපු ඒවා විසින් කොන් කරන්න සමාන වෙලාට මේ 50 ගරම් බහින එකත් නවතිනවා වගේ මේක මොකක් හරි නිකන් අනිත් පැත්තට ගන්නවා මේ හරි FPS තියෙනවා මේ දැක්ක මේ හරි කොහොමත් බහින තැනක් මෙතනත් FPS බැස්ස මත ඇති 53 30 ගරම් වලට බැස්ස 60 ගරම් වල තිබ්බේ ඊට 58 වගේ තියෙන ඉතින් 60 ඔය 60 වගේ තියෙන නැවතිලා බලමු මොනවා තමයි තියෙන්නේ අපි මේ සෙටින් වලින් මයන් පොඩ්ඩක් උඩකට ගිහින් නවත්තමු ඉතින් ගේම් ප්ලේ එක FPS ටෙස්ට් එක ඕගොල්ලෝ පෙන්නන්න නම් කොහොමද ට්‍රැෆික් කියලා මගේ කස්ටම් සෙටින් වල එතන මෙතනට මොමත් අපි වැඩි වෙලාවක් මේක පල්ලෙහක් ඉන්නවා හරි අඩු වෙන ස්ටෝරි එකට අමතරව ටයිම් එක පොඩ අයලාට අපි උඩමනේ ඉන්නේ බිල්ඩින් එකේ තොර කිසි මවුලක් නැහැ මේ මේ හුරුනේ දැන් හවස් භාගය තමයි යන්නේ ගේම් එකේ අන්ටට අගල යාමත්තොත් අරියන්නත් දැන්ට ඇති ඔගොල්ලන්ට සමාතැන් චූටි ලැග්ගයක් නැති ගේම් එකේ නෙමෙයි FPS තිබ්බට පොඩි ලැග්ගයක් යන OBS එක රෙකෝඩින් වල උලක් ඉත පදන්න බෑ OBS එක ඒක නෙමෙයි එපා 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 ඉන්නේ අන්න නෙමෙයි ආදි හිටියන්න නකින්ට අනිත් තමයි ඔයගොල්ලෝ GTA 1650 එක ගන්නවා නම් ඔයගොල්ලෝ පුළුවන් තරම් 1080p මොන්ටස් වලට යනකොට 900p මොන්ටස් එකක් තියෙනවා නම් ඉතින් හොඳයි. මොකද 1080p ටාගට් කරලා ගොඩක් ගේම් ගහන්න බැ 1650 එකේ. 900p ඒකට ලැප්ටොප් ස්ක්‍රීන් සයිස් يعني 1080p ටයි නේ ඔය සයිස් එක පුළුවන් හොඳට. අචන්ද මොකක්ද මේක? ඉන්න ඔල බහන්තින් පොඩි මොන්ටස් තියෙන ගැතියි මීට වඩා මට වඩා පොඩි මොන්ටරයක් තියෙන ගැතියි මීට වඩා ගහතේ FPS ප්‍රමාණය දනයි මේක රෙකෝඩින් නොකර හිටිය තෝලන්ට කියන්නේ මම මේ රෙකෝඩ් කරන්න ඉන්න යන්නේ FPS තව 8ක් 10ක් විතර දැන් මට අනුව FPS 8ක් 10ක් විතර තව එනවා මම සාමාන්‍ය නිකන් ප්ලේ කළානේ මට ගියා මේක මුළු මැප් එක වටේ හොරයි තියෙන්නේ මේක මේ ස්ක්‍රීන්ෂොට් එක දැන් ගන්න මම පස්සේ ගන්න මෙතන මම නයිට් එකේ දවල් වෙලා හදන්න ඕනේ අතෙන්ට ඒ ෆොටෝ මොඩ් එකක් තියෙනවා ගුණ පාතේ තියෙනවා මේක ඔටෝ මොඩ් එක තවුල නැතුව වැඩ දිනන වල ඒක ලැග් ගියකුත් නැහැ
පොඩ්ඩක් එහෙම ගල්ලා හදාගන්න තියෙන්නේ. ටක් සැචුරේෂන් එක චුට්ටක් අඩු කරලා, ටෙම්පරචර් එක චුට්ටක් අඩු කරලා මේක ඉස්සරහට අප්ඩේට් එකක් නෝයිස් මෙන්න මේ අමුතු වල දම් පාට يعني මේ හැම කැරක්ටර් එකකම ධාරවල ඉන්නේ පොඩි අර අමුතු නිකන් අන් සයිබර් පංක් සීන් එකක් තියෙන්නේ. කලර්ස් අන් මේ සීන් එක අයින් කරනවා කියලා තිබ්බේ ඒගොල්ලෝ සෙටින් එකක් විදියට දෙනවා කිව්වා ඒක අයින් කරන්න. ඉතින් එහෙම ආවොත් හොඳයි නේද? මේක අපි මෙහා මේක ටාගට් කරලා අඩු කරමු ටිකක්. චුට්ටක් වැඩි කරමු. හරියට ටාගට් වෙන්නේ නැහැ. අවේ ෆෙස්ආර් එක තමයි මේ චුට්ටක් මෙන්න මේ මේ අයිනවල් ගහන්න වෙන්නේ නැත්තේ මේ මොකද්ද අප්ස්කේලින් ටෙක්නොලොජි එක ඉඳලා මේ චුට්ටක් හෙඩ් නැත්තේ ඒක ගන්න ගත්තා. ස්පෝස් එක හොඩ ඇරි ගොඩක් පැඩි ගන්න ඕවා. මේ පස්සේ බලන් බොයිස් මම ලයිව් එකේ දියව පෙන්නන්න ඕනේ යව්වා සරම ඒවා. මේ ඉන්ඩියම් එකකුත් තියෙන අයිද පිස් ටෙස්ට් එක ඔගුලන මිස් එකම උනිත් නෑ සුගර ඒක පෙන්න්නනවා නැන. ඉතින් මොහම තමයි තියන්න අද FPS ටෙස්ට් එක මගේ අපි ඊළඟට සෙට්ටෙන්නේ උකුසෝන් එක FPS ටෙස්ට් එක. ඒකනම් මීට වඩා හරි මත්බූතයි භයානකයි සීන් ඇත්තිනවට ගේම්ප්ලේ කදා ගන්නත් බැරි සයිස් එකට පොඩ්ඩක් කේස් යන සීන් ඇත්තින්නේ. මනු මං මේක ගේම්ප්ලේ එක දා මේක රිකෝඩ් කරන දස්සේ කද පැකීපකරගන්න උකුසොන් ලයිව් එකක් කල් ඉවර කල ඉතින් ඔකුල්ලොන්ට ඒක බලන්න පුළුව. අරි නම් මේක ඉඩික් කල්ලා මම දහන්නම් ඉක්මන්ටම ඕ මේ ලොකුවට ඉඩික්කන් දෙයන්න ඇල් බපංගු ලස්සන මේ පැත්තේ පෑට තමම ලස්සන පොහිදනට එපමමනයි යායි සෙටම ස්පේස් ටෙස්ට ඉක්මන්ටම ඔගොල්ලන්ට බලන්න කැමති FPS ටෙස්ට් තියෙනවද මොනවද තියෙන්නේ කියලා ඔගොල්ලන්ට මගේ මේවෙන් ගන්න බලන්න කැමතිව තියෙනවද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මොනවද මොන ගේම්ස් ඒ වගේ. ඉතින් අපි පුළුවන් ඉක්මනට 1K ගහමු 5K එකේ. මම හතල්ලා තිබ්බේ වීඩියෝ හදන එක ඒක අපි බලමු ඉක්මනට පොඩ්ඩක් ආයි අසකට දෙට ගන්න මයි channel එක පොඩ්ඩක් ආයි ටෙස්ටිං ගන්න හිතේ ගොඩක් කට්ටි කරන්නේ ලංකාවේ FPS ටෙස්ටිං හරි අඩු වෙනවා. එයාලන් ගානේ තුයි මෙතනම කරගද මම ඉස්සරහට ඔප්ටිමයිස් වීඩියෝස් එහෙම ගේනවා. ඉතින් මේ නිල පොඩ්ඩක් ෆයිනල් යන කන්නේ උඩ channel එක පොඩ්ඩක් පැනන තාම දාන්න නැත්නම් මාසිය කර ඔප්ටිමයිසේෂන් කරන එක වීඩියෝ හොයාගෙන ගෙහිලා මම මේක දැන් එඩිට් කරන්න තෝනේ. ඔලන්ට මේ කස්ටම් සෙටින් තම මොනවද හදාගන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. ඉතින් මට කමෙන්ට් එක දාන්න පුළුවන්. මම රිප්ලයි කරනවා හැම එකටම. අපි සෙට් එකම මේකේ ලයිව් එකක් වුණද කියලා කියන්න. ලයිව් එකත් ගේම් එකක් විදිහට දෝන්නේ කියන්න මේකේ කොටස්. මොකද ලයිව් එකක් ගෙනම් මට පුළුවන් මේකේ ඔයගොල්ලන්ට මේ මුළු මැප් එක වටේම ඇවිදින්න. ලයිව් එක දාගෙන. මම මතේ චබි අයියා ගෙනාවා. අපි මැප් එක වටේම ඇවිදලා බලගෙන මට එච්චර ටයිම් යන්නේ මම පුළුවන් ටයිම් එකේ සති දෙකේ ගේනවා. කොහමරි ඉතින් ස්ටෝරි ඉවර කරන්න ට්‍රයි එක දෙන්නේ මේ ලයිව් එකේදී. මම ඉතින් කොහොම තමයි වෙන්නේ ප්‍රයත් තුනා ගේම් එකේ ගන්න ටයිම් එකට ඉවර කරගත්තින්. එහෙනම් අපි ආයේ ඊළඟ එකෙන් සෙට් එමු. ඒක බයි බයි. මෙතන බයි මොකද? අයියෝ බයි නදීනවද බයි නද? Thank you.